මේ උමන්දාව ගවලෙන මීහරක් සහ කිරිගවයින්ගෙන් සමන්විතයි. අපි හාමුදුරුවනේ මෙතන ඉන්නවා නේද? රැළේ නායකයෙක් ඉන්නවා ගජබා. ඊට කලින් අනේ මට කියන්නකෝ, මේ විදිහට මීහරක් සහ කිරිගවයින් කොහොමද උමන්දාවට හම්බෙන්නේ? විශේෂයෙන් මේ මෙතනට අපිට මේ බාර දෙනවා ඇවිල්ලා මේ සත්තුන් හරක් මරන්න යනවානේ. ඒගොල්ලන්ව බේරගෙන අපිට ගෙනත් දෙන අය ඉන්නවා. එතකොට අපිට තව සමහරක් අය අර තියාගෙන ඉන්න අය සත්තුන් මරන්න දෙන්නේ නැතුව අපිටම මෙහෙට වන්දාවට ගෙනත් බාර දෙන සත්තු ඉන්නවා. ඒ කියන්නේ ඕනෑම කෙනෙක්ට ආමතුරුනේ පුළුවන්ද එහෙම? පුළුවන්. ගැටලුවක් නෑ අපිට කතා කරන්න. කතා කරලා ඒගොල්ලන්ගේ විස්තර පොඩ අපිට මුල් කන සම්පූර්ණ විස්තර මට දැන් කියන්න අමාරුයි. මේ පොඩි විස්තර දැනුවත් කිරීම අවශ්‍ය වෙනවා. ඒ අනුව ඊට පස්සේ මෙහෙට අපිට ගෙනලා බාර දෙන්න පුළුවන්. අපි ඉතින් ඒ බාර දෙන සත්තුන්ගෙන් කිරි හරක් සහ මී හරක් එදාගෙන දැන් මෙතන සම්පූර්ණ මන්දාව ගවලන එක සාමාන්‍යයෙන් ගවලන එක සිදි වෙන්න කාර්ය සිද්ධ වෙනවා. කියන්නේ දැන් මෙයාට අවශ්‍ය ආහාර පාන දෙන එකත් මේගොල්ලන් ගොම මුත්‍රා එකතු වුණාන් පස්සේ බයෝගෑස් නිෂ්පාදනය වෙන එකත් ආහාර පාන දෙයට පස්සේ හරහා කිරි නිෂ්පාදනය කරන එකත් කිරි ගත්තන් පස්සේ කිරි හරහා අපි අලුත් නිෂ්පාදන අපි හදනවා. චීස් හදනවා, බටර් හදනවා, ඒවා හදනවා. ඉතින් ඒ සම්පූර්ණ ක්‍රියාවලිය මෙතන. ඉතින් මේවා ඉගෙන ගන්න එන්නත් පුළුවන්. අපි දැන් මේ ආහාර නිෂ්පාදන වැඩමුළු තියෙනවා. ගම පාලනය සම්බන්ධ වගේ ඒ වගේ ගොඩාක් නිෂ්පාදන කරගන්න ඒවා මේ වගේ වැඩ කටයුතු ඉගෙන ගන්න මෙහි ඇවිල්ලා පුළුවන්. ඉතින් අර ස්වයං රැකියාවක් වශයෙන් පටන් ගන්න කෙනෙක් උනත් මේවා ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ගොම වෙනම අපි එකතු කරලා අපිට දැන් බලා ගන්න පුළුවන් අර දෙපැත්ත දාලා තියෙනවා ගොම වේලෙන්න. ඒ ගොම වේලලා අපි පාවිච්චි කරන්නේ මෙහි වගාවල් වලට පාවිච්චි කරන එක. කියන්නේ ගොම එකතු කරලා වේලලා දැන් මේක ස්වයං රැකියාවක් වශයෙන් උනත් කෙනෙක්ට ගන්න පුළුවන් පැකට් කරලා විකුණන්න පුළුවන්. ඉතින් මේවා තමයි අපි ගොඩක් මේ වගාව වලට පාවිච්චි කරන්නේ. ඒතකොට අපි බයෝගෑස් නිෂ්පාදනයෙන් පස්සේ බයෝගෑස් නිෂ්පාදනය වෙලා ඒකෙන් එන වේස්ට් එක අපි පාවිච්චි කරලා මෙන්න මේ බවුසරයකට අපි වෙනම දාගන්නවා. අරගෙන ගිහිල්ලා සියලුම මන්දාවේ වගාව වලට මේක මේ ගහනවා. ඒතකොට ඒ හරහා තමයි මේක මේ මෙච්චර මේ සාරවත් විදියට මේකේ වගාවල් සිද්ධ වෙන්නේ. ඉතින් අපිට වගාවල් බලා ගන්න පුළුවන් විදිහට කරලා බලනකොට ඕනම කියන්නේ දැන් අපි විශේෂයෙන් මේ දවස්වල අපිට දකින්න හම්බෙන වැඩිපුරම මේ බඩේරින්. දැන් මේවා බඩේරිංගු අපි පළදාව ගත්තට පස්සේ මේ බඩේරිංගු ගහේ තමයි අපි මෙයාලට හදන විශේෂ ආහාරයක් හදන්නේ. ඒකට කියන්නේ සයිලේජ් කියලා. ඉතින් අපි මේක වෙනම නිකන් අපි ඕක දැන් කපලා තියාගත්ත පර වෙලා යන නිසා කාලයක් තියාගෙන ඒකට වෙනම ක්‍රමවේද තියෙනවා. ලුණු සහ සීනි මික්ස් කරලා හදාගන්න ක්‍රමවේදයක්. එහෙම ක්‍රමවේදයෙන් හදාගෙන මෙන්න මේ වගේ නිල් පාට බැරල් වල දාලා අපි කාල තියාගන්න මාස 3 6 කාලයක් තියාගන්න පුළුවන්. ඒ හරහා ඒ ආහාරය තමයි මෙයාලට දිනපතා අපි විශේෂයෙන් දෙන්නේ. ඒ හරහා ඉතින් යාලගෙන් කිරි හොඳට ලබා ගන්න පුළුවන්. දවසට මම දැන් මේ වෙනකොට ලීටර 40ක් විතර දවසකට කිරි ගන්නවා. ඉතින් ඒක තමයි විශේෂත්වය මෙතන තියෙන සිද්ධ වෙන සියලුම කාර්යයන්. මේ ඕනම එක්කෙන් ඉතින් මේවා ඉගෙන ගන්න පුළුවන් වෙලා මේ. දැන් මේ මීහරක් රැළේ නායකයෙක් ඉන්නවනේ. නමකුත් තියෙන ඇස් දෙකත් හරි වෙනස්. සුදු ඇස් දෙකක් තියෙන්නේ ගජබා කියලා තමයි නම් කරලා තියෙන්නේ නායක සමහන්සෙම නම් කරේ. මේ ඉන්නේ ආ තමයි. ගොඩක් ඉතින් හීලයි මේ සත්තු. අපි අමතරනේ කියනකෝ මීට අමතරව අලුතෙන් උමන්දාවට එකතු වෙනවා මට ආරංචි රෝහලක් එකතු වෙනවා විශ්වවිද්‍යාලයක් එකතු වෙනවා. ඔව් අපි අලුතෙන්ම හදන් යනවා හොස්පිටල් එකක්. ඒක ඇතර අපි ගමටම හදන්නේ. අපි ඒ හරහා බලාපොරොත්තු වෙන්නේ අපිට ඇතරම ලැබෙන ආධාර උපකරණෙන් අපි හොස්පිටල් එක නැත්නම් ඒ ස්පිරිතාලේ මහෞෂධ හොස්පිටල් එක නැත්නම් මහෞෂධ ස්පිරිතාලේ අපි හදලා මේක මේ හරහා මේවට ගම්වල ඉන්න ජනතාවට නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නත් ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වෙනකටත් ඉන්නවා ගොඩක් දොස්තරවරු සහ නර්ස් නර්සින් කටයුතු කරන අය. ඒගොල්ලෝට පුළුවන් එයාලගේ සුව කැපවීමකින් මෙතනට ඇවිල්ලා මේ ගමේ මිනිස්සු වෙනුවෙන් නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න එයාට ආවත ඒවා කටයුතු කරන්න. ඉතින් ඒවට පුළුවන් අයට අපිට සම්බන්ධ වෙලා ආධාර උපකාර ගන්න. උමන්දාව නිරන්තරයෙන්ම කතා කරපු ප්‍රධාන මාතෘකාවක් තමයි කෘෂිකර්මාන්තය, ඒ වගේම වගා සංග්‍රාමය. උමන්දාවෙන් මුළු ලංකාවට වගේම ලෝකයටම කියා දුන් ඒ වගා සංග්‍රාමයත් එක්ක මේ අපේ දෙපස තිබෙන්නේ එකපසකින් නාරන්ද අපි හැමතුරනේ දෙහි. ඔව් කියන්නේ අපි කියන්නේ පෝච දෙහි කියන්නේ ඒ දෙහි. ඊට පස්සේ මේ පැත්තෙන් අපිට දකිනාම අපි මේ පැත්තට කියන්නේ මේ නූරෙලිය පාත්තේ කියලා. මොකද ඒකට හේතුව මේ නූරෙලියේ සීත පරිසරයක සාමාන්‍යයෙන් හැදෙන්න ඕන අපි කියන එළවලු වර්ග තියෙනවානේ. කැරට්, බීට්රූට්, ගෝවා, සලාද, කොළ, ඒ වගේ ලීක්ස්, ඒ හැම එකම මේ හැදලා තියෙනවා. ඉතින් මේ වගේ අධික රස්නයත් එක්ක අපි දැන් මේ ඉන්නත් බෑනේ මේ රස්නෙත් එක්ක. නමුත් ඒ වගේ පරිසරයක මේ වගේ වගාවක් අපි ලස්සනට කරලා තිනවා. ඒක ඒකම මේ කිසිම රසායන පොහොරක් භාවිත නැහැ. දැන් මෙතන අපි දකිනාම මේ දියර පොහොර අංගනේ ලික්විඩ් ෆර්ටිලයිසර් නැත්නම් අර අතන හදන්නේ. ඒවත් ඔක්කොම අපි කුස්සියෙන් අයින් කරන ඒවා, අතට පිළුණු බත් එක,
පොල්වතුර පෙර ගොම මුත්‍රා ඒ ඔක්කොම එකතු කළා දෙන මේ කුම විකර්ෂක ඒවා තමයි හදලා ඒවා ගහලා තමයි මේ වගාවල් මෙච්චර කරලා තියෙන්නේ ඉතින් අර සමහරවිට නිතරම කියන්නේ තමයි මේක මොඩල් එකක් අපි නිතරම මේ හැමදාම මේ වගේ දකින්න හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන් අද මේ වීඩියෝ එකෙන් බලලා හෙට අනිනකොට මේව නැති වෙන්න පුළුවන් මොකද හේතුව අපි මේවා වගාව පාවිච්චි කරනවා වැඩ කටයුතු වලට අපි ආහාර නිෂ්පාදනයට අපි දෛනික වූ වෙන පිහින දාන පිළිල කරගන්න. ඉතින් මේ හැම එකම අපි වෙන්නන්නේ මිනිස්සුන්ට මේක බලලා අදහසක් කරගන්න. ඇත්තට මම අර මුලින් කිව්වා වගේ උදේ මෙතනට කෙනෙක් එන එක්කෙනා මේවා බලලා ගලා අලුතෙන් දේවල් ටිකක් පුරවගෙන අලුත් අදහස් එක්ක මෙතනින් යනවා. එතකොට එයා ගිහිල්ලා ඒක කරන්න ඕනේ. ඒ කරාම තමයි මේ ඒ අපි මෙතන මන්දඩවිලා අමක ඉගෙනගෙන ගිහිල්ලා තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් අපිට ওই ගොඩාක් වගාව දැන් බලා ගන්න හැම තියෙනවා මේ දසර වගාව සාර්ථකයි. අර එහා පැත්තේ අපිට ඔක්කොම කොළ වර්ග තමයි ලකින් හම්බ වෙන්නේ. ඊළඟට විශේෂතන තමයි මෙතන මේ තියෙන සීවලි අසපුව. එතනත් අපිට මෙහි මන්ද අනබන්නන තවත් පිරිසකට ඇවිල්ලා මේ දැන් උදේ කෑම ඕඩර් කරනවානේ. සමහරක් අපි අහනවා අපි කතා කරාම අහනවා අපිට කෑම ගන්න පුළුවන්ද? ඔව් ඇත්තටම ගන්න පුළුවන්. උදේම ඇවිල්ලා හෝ නැත්නම් ටෙලිෆෝන් එකෙන් දැනුවත් කිරීම කරලා මෙතනට ඇවිල්ලා දවල් කෑම ගන්නත් පුළුවන්. ඉතින් අර අපි මුලදී කියපු ආහාර සික් කරන්න බෑ අනවශ්‍ය දේ ගැටුම් ඇති කරගන්න පොලිම් පයින්න ඒව නැතුව ඉවසීමෙන් ඇවිල්ලා ඉඳලා මෙතනින් අවශ්‍ය කමන්ට අවශ්‍ය කෑම බීම ගන්න පුළුවන්. මෙතන ඔක්කොම තියෙන්නේ 1000 කෑමම තමයි. අර පොහොර ප්‍රශ්නය ගැන කියනකොට පසුගිය දවස්වල පොහොර ප්‍රශ්නයක් ගැන කියුණා. ඒ ගැනත් අහන්න ඕනේ නැත්තම් මේ කතාව අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. කාබනික පොහොර කියලා කිව්වට උමන්දාවේ කාබනික පොහොර නෙමෙයි මේක යූරියා පොහොරත් මිශ්‍ර වෙ තිබුණ වගේ තමයි කියුණේ. අපි දැන් යූරියාගේ වඩා බල්ලා තමයි ආවේ. දැක්ක නැතන තිබුණා ගව පාලනය කරන දන්න. ඊය තමයි අපේ යූරියා. ඉතින් ඔබට පුළුවන් ඕනෑම වෙලාවක එන්න අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා වැඩවාසය කරනවා මේ උමන්දාවේ. ඕන කෙනෙක්ට ඇවිල්ලා කරුණු කාරණා දැන කියාගෙන යන්නට පුළුවන්. ඕනම විචාරයක් තිබෙනවා නම් එන්න කතිකා කරන්න. නේද අපි හැමදෙරෝ ඕන වෙලාවක සූදානම් විවේචන වලට මඩවලට ඕනෑම දෙයකට නේද ඔබ වහන්සේලා උත්තර දෙන්න සැදී පැහැදී සිටිනවා. බොහෝ දිනකට තියෙන ප්‍රශ්න තමයි දැන් අපි උමන්දාව නරඹන්න සාමාන්‍යයෙන් දවසින් වරුවක් විතර අවශ්‍යයි. අපිට සමහරක් කතා කරගෙන යන තමයි මේ දාඩම් පුළුවන් ද ට්‍රේනින් වෙන්න. අපි ආහාර නිෂ්පාදනය තමයි බලන්න පුළුවන්. ඇත්තට මේ දේ කරන්න අපහසුයි. ඒතර ඒක කාටවත් වැඩක් නැති වෙනවා. ඒ නිසා එහෙම ට්‍රේනින් වලට අවශ්‍යයි නම් අපි ටෙලිෆෝන් නම්බර කතා කරන්න. කතා කරාම අපි ඒ අදාළ දින තියෙනවා ඒ දවසට ඇවිල්ලා ඉගෙන ගන්න යන්න පුළුවන්. මන්දාව නරඹන්න එන දවසට ඒක වෙනම දවසක් දවසින් වරුවක් අරගෙන ඉන්න ඕන. මේක නිකන් විනාඩි 10කින් 15කින් බලලා යන්න පුළුවන් දන්න නෙමෙයි. අක්කර 75ක් තියෙනවා. සම්පූර්ණ තමන් කාලේ වේලාව අරගෙන තමයි ඔක්කොම ගිහිල්ලා බලන්න ඕනේ. ඒතකොට තමයි උමන්දාවට ආවේකේ වැදගත්කම දෙන. නැත්නම් අටමස්ථාන වගේ වඳින්න යනවා වගේ හිතාගෙන මෙතනට ආවොත් නිකන් උඩින් බල්ලා වන්දනා කරලා එතන ගිහිල්ලා මදි. ඒතර අපිට ගොඩාක් දේවල් ජීවිතර ගන්න දේවල් තියෙනවා. ඉතින් ඒව දේවල් ගන්න ඇවිල්ලා බලන්න ඕන. අර එන ආපු මිනිස්සුන්ට මෙතනට ඇවිල්ලා බලලා ගිය මිනිස්සුන්ට අර සමාජ මාධ්‍ය හරහා දෙන ඒ ප්‍රශ්න නැහැ. දැන් ටිකට් ගන්නවද අරකද මේකද කියලා අපි මිනිස්සු කියනවනේ එක එක කටකතා පතුරවනවනේ. ඒ කටකතා පතුරවට මෙතෙන්ට ආපු මිනිස්සු ඒව කටකතා පමණක් බව දන්නවා. ආපු නැති මිනිස්සු තමයි කතා කරන්නේ. සමහරක් උමන්දාව කොහෙද දන්නෙත් නැහැ. නමුත් උමන්දාව දැකලත් නැහැ. උමන්දාට ඇවිල්ලත් නැහැ. නමුත් උමන්දාව ගැන පේන කෙනා ඉන්නවා.